කන්ද ගන්න ඕන. අයිතියක් තියෙන ජනතාවට ගන්න. ව්‍යවස්ථාවෙන්ම පරමාධිපත්‍ය බලයෙන් තියෙන ජනතාව සතුව. ඡන්දෙ ගන්න එක අපි අයිතියක්. අපි ඡන්දෙ ගමු. දෙන්න නැත්තම් ගමු. වෙන්න මුදුනාලේ නෝනට පොලිස්පතිට නේද? නැත්තම් මුදල් අමාත්‍ය ලේකම්ට ඔහොම සෙල්ලම් දාන්න බෑ. ඡන්දෙ ගන්න ඕන. ඒගොල්ලෝ එක එක දැන් ඒගොල්ලෝ නටවනවා. මේ දවස්වල ඇටින් එක තියෙනවා නේද? නැත්ද? ඒ රයිට්. මේ ITN එකේ නාට්‍යයක් ගියා බැලුවද මේ? එයා දැන් බදලා කියලා. බලන්නද? බලන්න ඕන. හොඳයි නාට්‍ය. බලන්න. රයිට්. එයා දැන් බදලා නාට්‍ය බලපු කට්ටියට ඒකේ චරිතයක් තියෙනවා පීතර් කියලා. දැක්කද? පීතර්. අර අපච්චිටින්නේ පීතර්. තාත්තා. පීතර්ගේ වැඩේ මෙහෙමයි. ගම්මුල තියෙන ඒවා කට්ටිය. පීතර් ඇවිල්ලා යටින් ගේම් දෙනවා. යටි කූට්ටු වැඩ කරලා ප්‍රතිපල එනකන් ඇත් දෙක බඳගෙන අත් දෙක බඳගෙන බලන් ඉන්න පැත්තකට වෙලා. රනිල් වික්‍රමසිංහ කරන්නේ තේ වගේ වැඩක්. මට ඇත්තටම පීතරේ දකින්න මතක් වෙනේම රනිල්ව. වැඩින්ද ගේම දීලා අත් දෙක බඳගෙන පැත්ත කරලා ඉන්නවා කොහොමද ගේම රන් වෙන්නේ කියලා. දැන් මුතුනාල නෝනට දාලා තියෙන ගේම එයා ගේමට බස්සලා තියෙන. පොලිස්පතිව ගේමට බස්සලා තියෙන. ආ ඒගොල්ලෝ වැඩේ කරා මුදල මාත් ශ්‍රේකම් බස්සලා තියෙන. ඒගොල්ලෝ වැඩේ කරලා බලන් ඉන්න පැත්ත කරලා මොනවද සිද්ධ වෙන්නේ කියලා. ආන් ඒ වගේ. ඉතින් මෙහෙම යටි කූට්ටු ගේම් අදින්නේ. රයිට්. ඒ ඔක්කොම තියෙද්දී නම් ඡන්ද ගන්න ඕන. ඡන්ද අරගෙන පළාත් පාලන ඡන්ද නම් දෙන්නේ. ඒක ගමු. අරගෙන මේ සියලු කොට්ටාස දිනන්න ඕන. එකක්වත් නැහැ. සියලු කොට්ටාස දිනන්න ඕන. දිනලා මොකද වෙන්නේ? ඒ ප්‍රතිපලයත් එක්ක ඊළඟ වැඩේ. ඊළඟ වැඩේ තමයි මහමැතිවරණයක් අරගෙන රටේ බලය ගොඩ ගන්න ඕන. ඉක්මනට මේ රට හදන්න පටන් ගන්න ඕන. වැඩි කල් අදින්න බෑ. රට හදන්න පටන් ගන්න ඕන. රට හදන්න පටන් ගැනීම මූලික දේවල් ටික මම කිව්වා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. හොරකම නතර කරලා, දූෂණය නැති කරලා, නාස්තිය නැති කරලා, නීති හරියට ක්‍රියාත්මක කරලා අන්න ආර්ථිකය හදන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරනවා. බය වෙන්න එපා. අන්න එතකොට ලෝකෙ අපිත් එක්ක එන්න බලාගෙන ඉන්නේ. ආයෝජක එනවා. අපිට තියෙන්නේ අපේ සලස්මක් හදලා මේ කීරන්තිරිය, මේ බෝපිටිය යටදොල, මේ වලගෙදර, මේ ඇතුළු මේ වතුක මාසෙනේ තැන් වලට අපි කොහොමද කර්මාන්ත ගේන්නේ? අපි කොහොමද කෘෂිකර්මාන්ත දිනු කරන්නේ? අපි කොහොමද වැලි ශේෂය දිනු කරන්නේ? අපි කොහොමද මෙහෙ පොළොයට තියෙන ඛනිජ සම්පත්වල උපරිම ප්‍රයෝජනයක් ගන්න? ආන් ඒකට අපේ රටේ දේශීය ව්‍යාපාරිකයා සහ ආයෝජකයා අපේ සලස්පකට නෝගෙනා ගන්න අවශ්‍ය පරිසර නිර්මාණය කරන ගන්තික තමයි ආණ්ඩු වැඩි. ඊළඟට ඒකෙන් භාණ්ඩාගාර පිරෙනකොට ඒ භාණ්ඩාගාරයේ ප්‍රතිලාභ සාධාරණව ඔබේ ජීවිතේට ගලාගෙන යන සලස්වන එක ආණ්ඩු වැඩක්. කොහොමද? රැකියා හැටියට. හොඳ වැටුප් හැටියට. හොඳ විශ්‍රාම ජීවිතයක් හැටියට. දේශපාලනයේ විශ්‍රාම ජීවි විශ්‍රාම වැටුප් අහෝසි කරාට ඔබ හැම කෙනෙකුටම රජයේ සේවකයන් විතරක් නෙමෙයි. පෞද්ගලික ජීවිතය වැඩ කරත්, කර්මාන්තශාලාවක වැඩ කරත්, ස්වයං රැකියාවක් කරත්, ත්‍රිවිල් එකක් හයර් කරත්, කඩයක් කරගෙන ගියත්, කුඹුරු කරත්, මුහුදු ගියත්, තේනෙලුවත් ඕන දෙයක් කළොත් ඔබ ආර්ථිකන දායක වෙනයි අවුරුදු 35ක් 40ක්. ඔබගේ විශ්‍රාම ජීවිතය බලා ගන්න එක රජයේ වගකීම. අන්න ප්‍රතිලාභ ඔබේ ජීවිතය ගලාගෙන යන හැටි. ඔබේ දරුවන් උගන්වන එක. ඒක ඔබේ වගකීමක් විතරක් නෙමෙයි. ඔබට දරුවන් උගන්වන උද්‍යෝගයක් තියෙන එක හරි හොඳයි. ඒක වටිනවා. අපි අගය කරනවා. ඒ අතරේ දරුවන් උගන්වන වගකීම රජයේ බාර ගන්න නෙයි. දරුවෝ හොඳට ඉගෙන ගත්තොත් කාටද හොඳ? රටට, ආර්ථිකයට. ආන් ඒ නිසා ඔබේ දරුවාගේ අධ්‍යාපනය ඔබේ පොකට්ටෙන් යන වියදම පුළුවන් තරම් අපි අඩු ගන්න රජයේ කවක්කින් බාර ගන්න ඕන. මේක තමයි ජනතාව අතර බලේ මාරු වෙලාව. නිකන් හිතන්නකෝ. දේශපාලනය කියන්නේ ඒගොල්ලන්ට බිස්නස් එකක් නේ. දැන් ඔබ කවුරුත් කැමති නැහැ තමන්ගේ දුවෙක් පුතේ දේශපාලනයට එනවට. නෑනේ. හැබැයි ඒගොල්ලෝ පුළුවන් තරම් මොකද කරන්නේ? කොහොම හරි ගල්ලා මේ බටන් එක දීලා යන්න හදනේ තමන්ගේ පුතාට දුවට. නැත්ද? ඔය කොච්චර මේ ගම්වල ඔය කවුරු ඇමතිවරු පස්සෙන් වැඩ කරත් ඔබට ප්‍රාදේශීය සභාවෙන් උඩට එන්න දෙන්නේ නැහැ. දෙන්නේ පලා සභාවකට එන්න දෙන්නේ නැහැ. දැන් නිකන් හිතන්න කුමාර වේල්ගම. වේල්ගමත් එක්ක වැඩ කරලා චන්ද්‍රබානු අධිකාරම්. මොකද උනේ? චන්ද්‍රබානු අධිකාරම්ද වේල්ගමගේ අනුප්‍රාප්තිකයා උනේ වේල්ගමගේ පුතාද? අර පුතානි. එංගලන්තේ ඉඳන් ගෙනාගෙන පුතාට දෙනවා ඊළඟ එක. දැන් පලා සභාවේ වේල්ගම විශ්‍රාම ගන්නකොට මිනිහා පාර්ලිමේන්තුවට ගිහින් තමයි කැස කවන්නේ දත කවන්නේ. පියල් නිශාන්ත පුතා. මේ ගමේ තරුණයන්ට ඕන නම් දෙන්නේ නැති පාසල් මොරකරු රස්සාවක්. ඒ පාසල් මොරකරු රස්සාව පෙන්නලා පාර්ලිමේන්තු ගිහිල්ලා ඡන්ද කරගෙන පාසල් මුරකරු රස්සාව පෙන්ලා බලය අරගෙන ඇමතිකම අරගෙන එක පුතෙක් යවුවා එංගලන්තේ තානාපති කාර්යාලයට. එහෙයා දැන් ඊළඟ පුතා වරගෙන යනවා මේ දවස්වල මොන්ඩිසෝරි උත්සව ආරවමයට. මොකටද ඒ පුරුදු කරන්නේ? පලාස් සභා හරහා ඊළඟට පියල් නැති වෙනකොට එතනට ගියේ. ආයිති අරගොල්ලයි කියලා දෙවෙනිත් නෑ නේද? ජගත් ගේන්නේ කවද? පුතාව. අජිත් පෙරගෙන ගේන්නේ කවුද? ගේන්න තරම් ලොකු පුතෙක් නෑ මල්ලිව. රෝහිත ගේන්න තරම් ලොකු ළමයෙක් නෑ තාම. අයියාව. ජීවන් දුවව. බර්ටි ප්‍රේමලාල් පුතාව. නිකන් බලන්නකෝ. ඔය සෙට් එකම ගත්තොත් ඉතින් උඩට යනකොට තව තව නේද? මහින්ද රාජපක්ෂ මහත්තයාත් අවුරුදු 78ක් දැන් 78ක්. යන්නත් අමාරුයි. තනියෙන් ඇවිද ගන්නත් බෑ. දැන් කරන්න ඕනේ මොකද්ද? හරිනම් ওই මුණුපුරු මිනි පිටික බලාගෙන ඉන්න ඕනනේ. එහෙමනේ සාමාන්‍යයෙන් වැඩි හිටියෝ. හැබැයි ඒත් යනවා. දැන් කියනවා මොකද්ද මේ අගමැති ගම ගන්න කතාවකුත් අර එහෙම යනවා. ඇයි? නෝනා ගෙදරි බල කරනවා. යන්න කලින් අගමැති ගම අරගෙන පුතාට බැඩ් එක දීලම ඵලයක්. නැත්තම් ෂුවර් නෑ වෙන කාට හරි ගියොත්. ඒක නිසා මොකද වෙන්නේ?
බැරි මරගාතේ යවිදිනවා. දැන් ওই මොන්රාගල වගේ දුරපැති වල යන්න තරම් අයියකුත් නැහැ. යනවා. ඇයි? ඒක තමයි වැඩේ. චමල් දෙන්නේ පුතාට. ඒගොල්ලෝ කවදාවත් පවුලෙන් පිට තමන්ගේ ලේඥාති කමෙන් පිට බලයවත් දෙන්නේ ඇයි? මේක තමයි බිස්නස් එක. මේක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ. මේගොල්ලන්ගේ තමයි මේ සැප නේද? සැප දෝරේ ගලන ආකාරය. හැබැයි දැන් මේ ඇවිල්ලා කියන්නේ කවුද? මේ ඇවිල්ලා කියන්නේ අපි ජාතික ජන බලවේගී. ආන් එතකොට කට්ටියගෙම නේද අර ගුවන් තොටිල රත් වෙනවා. දැන් දන්නවා ජනතාව එකතු වෙමින් ඉන්නවා ජාතික ජන බලවේගයට මේගොල්ලන්ට බලයක් ලැබිච්ච සැනින් මොකද කරන්නේ? මේ සෙට් එක නම් අනිවාර්යයෙන්ම හොරු අල්ලනවා, නීතිය ක්‍රියාත්මක කරනවා, කිසිම සබාවක් නැහැ. අනිවාර්යෙන් අපිට ජම්පර් එක අඳගන්න සිද්ධ වෙනවා. මට ඇත්තටම ඊයේ ක්‍රිකට් ගහනකොට මතක් වුණේ කොහොමද නියන් මේ සෙට් එකට ජම්පර් අඳලා කොහෙ නිකන් බන්ධනාගාරේ ක්‍රිකට් ගහනවා වගේ සීන් එකක් ආවොත් කියලා. එතන නැද්ද නිකන් ජොනි නාමල් නේද? ඔය සෙට් එක එහෙම තියෙනනේ. එහෙම තියෙනවා. ඒවත් තියෙනවා සෙල්ලම් කරන ඒවා. ඒ වගේ තමයි. ආන් ඒක කෙරෙන බව දන්නවා ඒගොල්ලෝ. ඒකට තමයි මේ ඔක්කොම. එතකොට මොකද වෙන්නේ? දැන් ආණ්ඩු කරන අයයි ආණ්ඩු කරලා දැන් විපක්ෂින් අයයි සේර්ම එක පැලට හිටගෙන අපිට ගහනවා. විවිධාකාරයට. සමහරු ඡන්ද කල් දාලා මේක නතර කරන්න උත්සාහ කරනවා. සමහරු බොරු කියලා. ඒ අර අර මොනවද? පෞද්ගලික දේපල පවර ගන්නවා වගේ පට්ටපල් බොරු කියලා. ඒ ඔබේ කඩේ ගන්නවලු, පන්සල ගන්නවලු, දේවාලේ ගන්නවලු මොන? ඒව ගන්න පුළුවන් ද ආණ්ඩුවකට? ලෝකෙ කොහෙද තියෙන්නේ කියනෝ කඩ අරගෙන ආණ්ඩුවට? පන්සල් පල්ලි කොහෙද ආණ්ඩුවරන් තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ මොකද? ජනතාව බය කරලා මේ ජනතාව අතර බලයන්නේ උත්සාහ කරන එක. ඊට අමතරව අපේක්ෂකයන්ට ගම්මට්ටමේ විවිධ දේවල් කියනවා ඇති. ඒවත් මේකේ කොටසක්. සමහරට නැති දේවල් හදලා කියයි. සමහරට කියයි hina වෙනවා මදි කියයි. කතා බහ කරන අඩු කියයි. මොකක් හරි પરම්පරාවේ මෙයක් නොදන්න પરම්පරා හතරක විතර එහා පැටි ක්‍රියාවක් මොකක් හරි එකක් හොයාගෙන ඔයාගේ නත්ත පනත්ත මෙහෙම වරදක් කරා කියලා හරි කියයි. එහෙම කියනවා. ඒ ඔක්කොම කියන්නේ මොකද? මේ ජනතා ජයග්‍රහණය වළක්වන්න. ඇයි? අපි ආපු ගමන් මේ හොරා කාපු සෙට් එකටම වෙඳෙන්න වෙන සන්තෑසියකට දන් නිසා. ඒක දෙවෙනි එක. ඊළඟ එක තමයි මේගොල්ලන්ගේ මේ සපවත් ජීවිත. මේ ඔක්කොම කොහෙන්ද? වැටුපෙන්ද? නෑ. ඒගොල්ලන්ට ලැබෙන වැටුපෙන් නෙමෙයි මේ ජීවිත ගත කරන්නේ. ඔය වැටුප පොඩ්ඩයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වැටුප. මූලික වැටුප රුපියල් 54,285යි. අමති කෙනෙක් රුපියල් 65,000යි මූලික වැටුප. ජනාධිපතික රුපියල් 97,500යි. ඕවෑම් පුළුවන් දුව කරන්න, ඕවෑම් පුළුවන් දුවේ මාලිගා ගහන්න, ඕවෑම් පුළුවන් ද කොළඹ ගෙවල් හදන්න, ලන්ඩන් ගෙවල් හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් කොහෙන්ද? මේකෙන් එනවා ඊට වඩා වරදාන වරප්‍රසාද ගොඩක්. ඒගොල්ලන්ට වැටුප නිකන් නැතින්. අනිත් ඒවා අපි ඔක්කොම ගෙවනවා. පඩියක් ගෙවන අතරේ ඒගොල්ලන්ට වාහන දෙනවා, වාහනේ තෙල් ඕන තරම් දෙනවා, ඉල්ලන ඕන ජාතිය දුරකතනයක් ඉල්ලන ජංගම දුරකතන අරගෙන දෙනවා. මතකද සීතාරෙන් පොල් නෝන්ට අරගෙන දුන්නා ඒ වෙලාවේ? යා ඉල්ලුවා නේද? ඇපල් ෆෝන් එකක් ඕනකෝ දුන්නා. ඇපල් අයි මොකද iPad එකක් ඕනකෝ අරන් දුන්නා. ඒවා බිල් ගෙවනවා ආණ්ඩුවේ. කොළමින් ගෙයක් දෙනවා. ගෙදර ඕන කරන බඩමුට්ටු ඔක්කොම දෙනවා. ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවනවා. එක වෙලාවක කෙහෙලන බුක් කෙල්ල වෙල කියනවා. එයාට කලින් ඒ කොළඹ ගෙදර හිටපු ඇමතිවරු දෙන්නගේ ලයිට් බිල රුපියල් 1,530ක්. 1,530ක්. ඒක හිතන්නකෝ මේ 1,530ක ලයිට් බිල් ගෙවුවා ආණ්ඩුවේ. එහෙම තමයි. විදේශ ගමන් ඕන තරම්. ඉතින් මේ ඔක්කොම සැප දෙන්නේ කොහෙන්ද? අපේ මේ බදු සල්ලි වලින්. ඔන්න ඔය ජීවිතය අහිමි වෙනවට බය තමයි ආයම සරයක් හදන්නේ අපේ ජාතික ජන බලවේගයේ බලයටින කොලප්පන්. එයි. අපි කියලා දිනවා බොහොම පැහැදිලිව. අපේ ඇමති මණ්ඩලයේ ගාන 25යි. අමාත්‍යාංශ 25යි. ඒ ඇමතිවරුන්ට දෙන්නේ ඔය V8 වගේ හරි මේ සුකෝභෝගී වාහන දෙන්නේ නැත. වැඩ කරගන්න පහසු වාහනයක් දෙන්න, වැඩ කරගන්න තෙල් ටිකක් දෙන්නම්. වැඩි වර ප්‍රසාද නැහැ නේද? වැඩ ඒක වැඩ කරගන්න පුළුවන් හිටපල නැත්තම් අයින් කරන්න. කොහොමත් අපේ ඉන්නේ එහෙම වැඩ කරන්න පුළුවන් කට්ටිය අපි මතක තියාගන්න. ඒ අඩු පහසුකම් යටතේ වැඩ කළ බැලලා තියෙන මාස 14ක් සඳහන් ආණ්ඩුවේ. අපි හොඳ ප්‍රතිඵල පෙන්නුවා ඒකේ. එසේ වැඩ කරගන්න ඔය අති සුකෝභෝගී පහසුකම් ඕනේ නැහැ. තමුන්නාන්සලට මත බරපටවල ඔබගෙන් සැප විඳගෙන වැඩ කරන්න නෙමෙයි මේ දුෂ්කරතා විඳලාගෙන වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි කියනවා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ සියලුම දේශපාලඥයන්ගේ, ජනාධිපතිලගේ, අගමැතිගේ, විපක්ෂ නායකයාගේද, මන්ත්‍රීවරුන්ගේද සියලුම දේශපාලඥයන්ගේ විශ්වාස බැටු අවශ්‍ය කරනවා. අවශ්‍ය කරනවා මේ අවුරුදු පහ පාර්ලිමේන්තුවේ ඉඳලා පෙන්ෂන් එකක් අරගෙන ගෙදරට ෂෝක් එකට සැපේ ඉන්නවා. අදිසිය බලොත් නෝනට හම්බ වෙනවා ජීවිත කාලේ පුරා. එහෙම ඕනේ. මේක ස්වේච්ඡා සේවාවක්. දැන් මේ ගම්වල සමී සමාගම් තියෙන සභාපතිලා පෙන්ෂන් දෙනවද? නෑ. ඒකේ දිගුවක් තමයි දේශපාලනේ. එහෙනම් ඇවිල්ලා අවුරුදු පහක් හිටියා 10ක් හිටියා රයිට් වැඩේ කරලා ගෙදර හිටපල්ලා. ඒ කට්ටිය නරත්තු කරන එක රජිය වක්කීමක් නෙමෙයි. අන්නේ නාස්ති අනිවාර්යෙන් නවත්තනවා. ඕන් ඕක නවත්තන්න හදනකොට තමයි විවිධාකාර මඩවලාද ගහනවා ඒක වළක්වන්න. ඒ කියන්නේ ඒ ගැන වැරදි චිත්‍රයක් ජනතාවට හදලා
ජාතික ජනබලවේගෙත් එක්ක මේ එකතු වෙ රැල්ල පොඩ්ඩක් හරි අඩු කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් අපි මේ නාස්ති නතර කරනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් එීම මේ දේශපාලනයේ දූෂණය නතර කරලා නාස්ති නතර කරලා නීතිය හරියට ක්‍රියාත්මක කරන ගත්තට පස්සේ එක රටක නීතියක් හැදියෙන මොකද වෙන්නේ? මේ දේශපාලනේ සුද්ධ පවිත්‍ර වෙනවා. ඕනෝකට තමයි වැඩිපුරම බය. වෙන මොකටවත් නෙමෙයි ඕකට තමයි වැඩිපුර බය. ඒ බලය එන එක වළක්වන්න තමයි මේ සියල්ල. ඡන්ද කල් දාන්න හිතෙන්නේ එතකොට. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.